விளமுதன் உதய ஹத்தாய் வினாடிய காய் அபேட்சாவன்பலவிபாட்சிய பார்லிமென்ட் மந்திரினி ரோசி சேனாநாயக்க சமகின் உதே ஹதாய் வினாடி ஹதராய் வேடி பட்டங்கன்னாய் ஹதானே அபி ஹமதாம் கதா பஹ கரண ரலு கதா பஹெங் டிகக் மிதிலா கோஹமத அபி வினாஸ் வென்னே கினக ஹெதன கோட தமாய் பதா தவச பதக் வென்னே சுபுதாசன அக்ரோஸ் சேனாநாயக மஹாத்மி சுபுதாசன இதி மம மெஹம கியன்ன දැන් ඔබ මට හම්බ වෙනකොට ඔබ අපි සිනමාවට ගියහම ඔබ වෙන විදිහකට දකින්න. එතකොට දේශපාලනේ ඔබ වෙන විදිහකට දකින්න. එතකොට නිවෙස් ආශ්‍රය මත සමාජයේ නේද ඔබ තවත් කෙනෙක්. ඇත්තරම කියනවා දැන් ඔබ මේ වගේ චරිත ගණනාවක ඉන්න කෙනෙක්. ඔබ වැඩියම කැමති කොහොම කෙනවද? මම හිතන්නේ කාන්තාවක් වුණාම කාන්තාවගේ භූමිකාව අතිවිශාලයි. විවිධ භූමිකාවන් තුළින් ගමන් කරන පුද්ගලෙක් තමයි කාන්තාව කියන්නේ. එවැනි කාන්තාවකට ආවේනික වූ කාන්තා චරිතයක් හැටියට විවිධ භූමිකාවන් තුළින් ගමන් කරද්දී ඔබට ඒ පේන විදිහට මාව පේනවා ඇති. මම වඩාත්ම මම හිතන්නේ කැමති භූමිකාව තමයි දැන් දරුවෝ තුනලත් ලොකු නිසා සමාජයට විශේෂම කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාවට ගරුත්වයකින් යුක්තව සමතුලිතතාවයකින් යුක්තව විශේෂයෙන්ම සියලු අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් ජීවත් වීමට අවශ්‍ය කරන පසුබිමක් සකස් කර දෙන්න පුළුවන් නම් ඒ භූමිකාවට තමයි මම වඩාත්ම කැමති. ඒ ක්‍රියාකාරී කාන්තා ක්‍රියාකාරණිය කියලා ඔබ හඳුන්වන්න කැමති. අනිවාර්යයෙන්. හරි. ඒ දැන් වර්තමානයේනේ. දැන් ඔබ පිවිසෙන්නේ කොහොමද? දැන් වර්තමානයේ තුරක් මේ වසන්ත මම හිතන්නේ මම ඉතිහාසයේ පුරාවට මම දන්න කාලේ ඉඳලා සාමාන්‍ය සමාජයේට මේ ලැබිව සමාජ සේවිකාවක් කියලා කටයුතු කරලා තියෙනවා. මේ සමාජ සේවිකාවක් කියලා කටයුතු කරපු අවස්ථාවේදී මම දැක්ක දේ තමයි කාන්තාව මේ රටේ අපි බහුතරය වුණා ගිය සැරේ සංගණනෙන් පෙන්නුම් කරනවා මම වසර 10කට විතර ඉස්සෙල්ලා ගත්ත සංගණනේ 53.8% මේ කාන්තාවන් අතීතාම අසිරු තත්යකට පත් වෙලා බොහෝ කාන්තාවන් පීඩාකාරී තත්යන් තුලින් ගමන් කරන ඒ නිසාම මම මේ පැත්තට ගොඩක් යොමු වුණා නැඹුරුන. ඔව්. ඒ හරි. දැන් ඒක ඇත්ත. ඒ කියන්නේ ඔබ දැන් දේශපාලන සිතුවිලි එන්නේ අපිට අවුරුදු 15-16 එතනින් එහාට ගියාට පස්සේ. දැන් ඔබ gedara පටන් ගත්තාම ඔබ රත්නපුර ප්‍රදේශයේ ඔබේ පියා එක ගනුදෙනු කරන අතරවාරේ ඕනම දිනියක් මුලින්ම ගනුදෙනු කරන තමන්ගේ පියා එක ඒ කාලේ ඔබ කොහොමද දැන් දේශපාලන චරිතයක් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙන්නේ පැ සාමාන්‍ය ජීවිතේ නම් මොකද මුළු ලෝකෙම දන්න ඔබ රූමත් කාන්තාවක් එතකොට ඔබ අනිවාර්යයෙන්ම තරුණ කාලේ රූපය ගැන සැලකිලිමත් වෙනවා දැන් ඒ වගේ දේවල් ඒ වගේ සිහින පැත්තකට දාලා ඕනම කාන්තාවකගේ සිහින ගණනාවක් තියෙනවානේ ඒ අතරේ දේශපාලනය සහ සමාජ ක්‍රියාකාරකම් වෙන්නේ දෙවෙනි සිහින අතරට ප්‍රධාන සිහින උනේ මොනවද? මෙහෙමයි දේශපාලන චරිතයක් වෙනවා කියලා එහෙම් පිටින් තමාගේ අවශ්‍යතාවයන් තමාගේ හැඟීම් තමාගේ ඉලක්කයන් මේවා වෙනස් වෙන්නේ නැහැ දේශපාලන චරිතයක් වෙනවා කියලා ජීවිතයේ යටිකුරු තත්යක් ඇති වෙන්නේ නැහැ මේක මං හිතන්නේ කාලවකවානුවක් තුල සාමාන්‍යක සමාජයට කරන සේවය තුලින් විශේෂයෙන්ම ඒ සේවය කරන්න යම්කිසි අත්තිවාරමක් අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඒ අත්තිවාරම ඔස්සේ එන මේකක් මිසක් නැතුව මම හෙට දේශපාලනය කරනවා කියලා හිතලාපු ගමනක් නෙමෙයි. මම එදා ඉඳලාම ජනතාවට ලැබිව කටයුතු කරපු නිසා විශේෂයෙන් මාට මතකයි ලක්රු රජින තරඟේ ජයග්‍රහණය කළා ලෝක රු රජින තරඟේ ජයග්‍රහණය කළා ආපහු ලංකාවට මට විදේශගත වෙලා ජීවත් වෙන්න පුළුවන්කමක් තිබිද්දිත් මම මේ දේශෙ දිත්තාමත්ම අතිශයින් ආදරය කරන නිසා රටේ හිතකර පුරවැසියෙක් හැටියට මට ඕනුනේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ සේවයක් කරන්න. ඒ ආපු දාහේ ඉඳලා මම ඒ කරපු සමාජ සේවය විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය මම හිතන්නේ ලංකාවේ අදටත් මිත්‍රත්ව තානාපතිවරයෙක් ලෝකේ නැහැ.
මාව මිත්‍රත තානාපතිවරයෙක් බවට පත් කරා. ඒ මිත්‍රත තානාපති දූරයේ කටයුතු කරද්දී ප්‍රජාක සෞඛ්‍ය සම්බන්ධයෙන් මම ලංකාව පුරා ගමන් කරා. විශේෂයෙන්ම නව යෝවන් වියේ යෞවනයේ ගත කරන තරුණ තරුණියන්ගේ ප්‍රජාක සෞඛ්‍ය සම්බන්ධයෙන් ඒ වැඩ කටයුතු කරද්දී මම අපි කතා බහ නොකරන බොහෝ ප්‍රශ්න හඳුනාගත්තා. සාමාන්‍යයෙන් කතා බහ කරන්න කැමති නැති අපේ තියෙන සම්ප්‍රදාය සංස්කෘතීන් අනුව කතා නොකරන කතා බහ නොකරන ඉංග්‍රීසියෙන් කියන ද ග්‍රේ ඒරියස් ද හිඩන් ඒරියස් මේව සම්බන්ධයෙන් හොයාගෙන යද්දි මට හිතුණා විශාල සේවයක් මේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් කළ යුතු තනකයි අපි ඉන්නේ කියන එක. ඉතින් ඒ සේවය කරන්න යන ගමන් තමයි මම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණේ. පක්ෂය හරහා මම හඬක් නැගුව කාන්තා සහ දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒව ඊට පසු කාලීනව පරිවර්තනය වෙලා විශේෂයෙන්ම පළාත් සභාවට තරඟ වදින්නත් දේශපාලන පක්ෂයක් තෝරා ගැනීමට යම්කෝ අපි හිතින්ද දැන් දේශපාලන පක්ෂයක් තෝරා ගන්න කාන්තාවකට ලේසි නැහැ. කොච්චරද දැන් ඔබේ පියා දේශපාලනට සම්බන්ධයිද? නැහැ. ක්‍රියාකාරී දේශපාලනේ නැහැ. ඥාතියෙක්ව කිහිම කිසිම අවස්ථාවක නැහැ. ඥාතින් හිටියා. මගේ ඥාතින් හිටියා. අපි මේ විශේෂම එක්සත් ජාතික පක්ෂයේ දායිඳලම පක්ෂපාතීව කටයුතු කරපු අය. ඒ නිසාම මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලැදිකමක් වගේම මම විශේෂම දේශපාලන විද්‍යාව හදාරපු කෙනෙක් හැටියට ලංකාවේ ඉතිහාසය ගැන ලොකු ඇල්මක් සහ ඒ සම්බන්ධයෙන් හදාරපු කෙනෙක් හැටියට මේ රටට නිදහස ගෙන ආපු නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය සේවාව දීපු මම අද මෙතන ඉඳගෙන රන් FM එකෙන් මෙහෙම කතා කරන්න හයියක් ශක්තියක් බුද්ධිමත් බවක් දැනුවත් බවක් ලැබුණා මට ලැබුණ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාන්ත වෙන නිදහස් අධ්‍යාපන තුලින් මේ රටේ ජනතාවට කතා කිරීම නිදහස උගත්කමට පරිවර්තන වීමේ නිදහස ලෙඩ රෝගවලින් නිදහස මේ සියල්ලම ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂේ. ඒ කෘතිවේදීත්වයත් එක්කම එක්සත් ජාතික පක්ෂේ වසර ගණනක් පුරාට මේ රටට කරලා තියෙන දේ ගැන හොඳ වැටහීමක් අවබෝධයක් තියෙන නිසා එක්සත් ජාතික පක්ෂයට පමණයි මේ රට නැවත වාරයක් මේ ලෝකයේ අද විශ්ව මායිම් ගම්මානය බවට පරිවර්තන වෙලා තියෙනවා. අද මුළු ලෝකෙම දෙනුම් ආර්ථිකයක් කරා නිර්මාණය වෙමින් පවතිනකොට ලෝකේ නැනෝ තාක්ෂණ ගම්මානය බවට පත් වෙලා තියෙන අවස්ථාවේදී අපි කොතනද ඉන්නේ කියන එක ගැන හිතද්දි මට හිතෙනවා මේ වසර ගණනාවක් පුරාටම 21 වෙනි සියවසට අපි ඇවිල්ලා අපි එතනට තාම ඇවිල්ලා නැහැ කියන එක ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට මගේ දරුවෝ 3 දෙනාට ඒ අවකාශය මේ රට තුල ලැබිලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මට විශ්වාසයක් තියෙනවා ඒ අවකාශය ලබා දෙන්න පුළුවන් මේ රට විශේෂයෙන්ම අපි තියෙන සම්පත් හඳුනාගෙන ඒ සම්පත් ලෝකෙට වටිනාකමක් එක්ක විදා දක්වන්න පුළුවන් ඒ පරිවර්තනය ගෙනෙන්න පුළුවන් එකම පක්ෂ එක්සත් ජාතික පක්ෂ කියන එක මට ඉතාමත් පැහැදිලි. ඒ නිසා ඔබ තෝරගත්තා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රොස්සනා මහත්මිය දැන් ඒ කාලේ වෙන දැන් එක්සත් ජාතික පක්ෂය ලංකාවේ තියෙන ප්‍රබලම පක්ෂය. දැන් ඒ කාලය තුල ජනප්‍රිය චරිත එක්සත් ජාතික පක්ෂයත් එක්ක බොහොම අවස්ථාවල තිබුණා. දැන් ඔබ ලෝකරු රජිනක් වෙනවා, ශ්‍රී ලංකා රු රජින බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රබලත්වය එහෙම නැත්නම් මේ ඔබේ තියෙන ජනප්‍රියත්වයේ හේතුවුන් නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ තැනක් ඔබට ලබා ගන්න. මම ඔය ඔබ කියන රු රජින තරංගය ඔය ජනප්‍රියත්වය මම මේ කතා කරන්නේ අවුරුදු 25කට ඉස්සෙල්ලා. ඔව්. ඒ වුණත් ඔබේ පැවැත්ම සඳහා ඔබ හිතන්නේ දෙක වැදගත්. මම හිතන්නේ මේ රු රජින තරංගයක් දිනලා ඒ ගත්ත ජනප්‍රියත්වය පවත්වාගෙන යෑමට නම් ජනතාවට සේවයක් කරන්න මේ වසර ගණනාව පුරාවටම මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක බිම් මට්ටමින් ගම් මට්ටමින් කාන්ත අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක සහ විවිධ සංවිධානයක රෝටරි සංවිධානයත් එක්ක මේ රටෙන් පොලියෝ තුරුම් කිරීමට ලෝකෙන් පොලියෝ තුරුම් කිරීමට වසර තුනක් පුරාටම සුවිශේෂ වූ සේවාවක් මම කරා රෝටරි සංවිධානයත් එක්ක. ඒ වගේ රාජ්‍ය නොවන සමාජිත හිතකර කටයුතු කරන ලයන්ස් රෝටරි මේ වගේ සංවිධාන ජේසිස් වැනි සංවිධානය එක්ක සහ අනිකුත් සංවිධානයක එකතු වෙලා මම යම්කිසි සේවයක් කරපු නිසා ඒ සේවය තුලින් මාතුල විශ්වාසයක් මට වගකීමක් පවරන්න පුළුවන් කියලා ජනතාව තුළ තියෙන ඒ විශ්වාසය මත තමයි මම අද දේශපාලන රැඳී සිටින්නේ. නමුත් අර අවුරුදු 29කට ඉස්සෙල්ලා ගත ජනප්‍රියත්වයේ එහෙම රඳා පවත් ගන්න පුළුවන්කමක් තියෙනවා කියන එකත් එක වැදගත්. ඔබ අනිවාර්යයෙන්ම සමාජයේ ජීවත් වෙනවා කියන එක පැහැදිලි. තවමත් ඔබ ඒ වුණාට බොහෝ වෙලාවට සාමාන්‍ය ජනතාව අපි කොච්චර නෑ කිව්වත් රොස්සනාක් මහත්මිය දැන් අපි දේශපාලනික චරිත හැටියට බැලුවට අපි දකින දේ තමයි සාමාන්‍ය ජනතාව ග්‍රහණයට ලක් කරගන්නේ. රෝසි කිව්ව ගමන් එක්ක රන්දම් වැ චිත්‍රපටි එහෙම නැත්නම් සුරදූතිය එහෙම නැත්නම් ඔබේ වෙලාවට අවුරුදු 25ක් විතර වෙනවා. ඒ වුණාට මතකයේ තියෙනවා එතනින් එහා පැත්තට තමයි රොයිස් සේනායක කියන දේශපාලනික චරිතය මතුවෙන්නේ.